ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු OP concept වල එන මේ inheritance කියන්නේ මොකක්ද කියලා. ඉතින් inherit එමන් නැත්නම් inheritance කියන වචනේ ගත්තාම මේකේ සිංහල තේරුම වෙන්නේ උරුමය කියන එක. හරි. මේක සිංහල තේරුම වෙන්නේ උරුමය කියන එක. උරුමය කියන්නේ මේ person කියන class එකේ attributes විදිහට එයාගේ ලක්ෂණ විදිහට එයාගේ name එක ඒ වගේම එයාගේ NIC number එක ඒ වගේම අපි තව මොනවද person ගේ blood group එක ඒ වගේම තව මොනවද අපිට person ට දාන්න පුළුවන්. හරි අපි ඔය තුන හිතමුකෝ. ඔය තුන අපි දාලා තියෙනවා. හරි අපි තවත් class එකක් ගන්නවා स्टूडेंट හරි එතකොට අපි බැලුවොත් එහෙම මේ අපි කතා කරන්නේ කැම්පස් ස්ටුඩන්ට්ස් ලාගෙන ඕකේ එම්ප්ලොයි කෙනෙක් ගත්තොත් එයාටත් නේම් එකක් තියෙනවා ඒ වගේම NIC එකකුත් තියෙනවා ඒ වගේම බ්ලඩ් ගෲප් එකකුත් තියෙනවා හරි එතකොට ඔයාට තේරෙන්න ඕනේ මේ තුන් දෙනාටම පොදු ලක්ෂණ තියෙනවා එතකොට අපි ක්ලාස් 3ක් හදාගෙන මේ තුන් දෙනාගේ මේ පොදු ලක්ෂණ තුන ක්ලාස් 3ක දාගෙන වැඩක් නැහැ. අන්න ඒ කියන කතන්දරේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ඉන්හෙරිටන්ස් කියන කන්සෙප්ට් එක. ඒ කියන්නේ ස්ටුඩන්ට් සහ එම්ප්ලොයි කියන දෙන්නම මිනිස්සු එයාට අර මිනිස්සු කියන එහෙම නැත්නම් පර්සන් කියන ක්ලාස් එකෙන් එයාට උරුම වෙලා තියෙනවා අර පොදු ලක්ෂණ ටික. එතකොට අපි අහපෝසරයක් මෙයාගේ ක්ලාස් එකෙන් මේ පොදු ලක්ෂණ ටික දාන්න ඕනේ නැහැ ස්ටුඩන්ට් ක්ලාස් එකේ එම්ප්ලොයි ක්ලාස් එකේ අපිට මේ ක්ලාස් දෙකම අර ක්ලාස් එකේ චයිල්ඩ් ක්ලාස් විදියට හදන්න පුළුවන් එතකොට අර ක්ලාස් එක පේරන්ට් ක්ලාස් එක වෙනවා පේරන්ට්ස් ගෙන් ළමයිට පොදු ලක්ෂණ උරුම වෙලා තියෙනවා ආ පුංචි කාලේ යාලා ඇතිනේ පුංචි කාලේ මේ දරුවෝත් කියනවා අනේ මෙයා නම් තාත්තා වගේ නැත්තම් අම්මා වගේ ඉතින් මෙන්න මේ වගේ කතා කියන්නේ නිකමට නෙමෙයිනේ ඒ පේරන්ට්ස් ලගෙන් ළමයිට උරුම වෙන දේවල් නිසා හරි ඉන්හෙරිටන්ස් කියන කන්සෙප්ට් එක සරලවම පැහැදිලි කරොත් උරුමය මං කිව්වා වගේම පේරන්ට් ක්ලාස් එකෙන් චයිල්ඩ් ක්ලාස් එකට පේරන්ට්ස් ගේ තියෙන පොදු ලක්ෂණ පේරන්ට් ගෙන් චයිල්ඩ්ස් ඇවිල්ලා තියෙන පොදු ලක්ෂණ අපිට ඒ අහපෝ ක්ලාස් දෙක ඩික්ලෙයාර් කරන්න ඕනේ නැහැ එයාගෙම ගන්න පුළුවන්. එතකොට පල්ලෙහායේ තියෙන චයිල්ඩ් ක්ලාස් දෙක අපිට ඉන්හෙරිට් ක්ලාස් විදියට හදන්න පුළුවන්. හරි. ඒක අපි C++ ප්‍රෝග්‍රෑම් එකදී කරන්නේ කොහොමද කියලා දැන් චුට්ටක් බලමු. හරි. ඉතින් ඉන්හෙරිටන්ස් කියන කන්සෙප්ට් එක පැහැදිලි කරන්න මම මෙන්න මේ වගේ පොඩි C++ ප්‍රෝග්‍රෑම් එකක් මෙතනට ගත්තා. හරි. ඔන්න දැන් පේනවා මෙතන අපේ පේරන්ට් ක්ලාස් එක पेरेंट क्लास मेदीन पेरेंट कथा मत वेहिकल के क्लास तीन इतना हम वेहिकल ब्रांड तीन इवागेम ये वेहिकल दाव तव पुद लक्षण तीन हर इट पे वाट पेनोमेन मेदन सी प्लस प्लस प्रोग्राम मेक अभी कहुमद इनहेरिटन क्लास कदाने के अभी वेहिकल की गोम वेहिकल वर्ग गोडक तीयन एकत्म का वेहिकल की मेन क्लास
සබ් ක්ලාස් එකක් තමයි කා කියන්නේ. ඒ කියන්නේ vehicle කියන පේරන්ගේ ළමයෙක් තමයි child කෙනෙක් තමයි කා කියන්නේ. එතකොට කාර් එකට අදාළව වෙනම අපි මෙතන මොඩල් එකක් දාගෙන තියෙනවා. හරි. දැන් ඔයාලට පේනවා අපි මේක හදාගෙන තියෙන්නේ inheritance class එකක් විදියට. මෙන්න මෙහෙම තමයි අපි inherit කරන්නේ. අපි මුලින්ම අපේ child class එක ලියා ගන්නවා class කා කියලා. ඊට පස්සේ මෙන්න මේ විදියට double dot එක පාවිච්චි කරලා අපි අර class එකේ අපේ කලින් class එකත් මෙතනට add කර ගන්නවා අපේ parent class එක. අපේ එක public vehicle කියලා මෙතනට add කරගෙන තියෙනවා. හරි. ඊට පස්සේ අපි එයාට අමතරව මෙයාට තියෙන ලක්ෂණයක් විදියට string model කියන එක මෙතනට add කරගෙන තියෙනවා. ඉතින් C++ වලදී ඔන්න ඔය විදියට තමයි අපි inherit කියන concept එක පාවිච්චි කරලා child parent classes හදාගන්නේ. හරි. ඉතින් දැන් අපි චුට්ටක් කතා කරමු ඇයි අපිට මේ inheritance කියන concept එක ඕනේ වෙන්නේ. එකක් අපේ code එකේ තියෙන එකම දේවල් rewrite වෙන එක නවත්තන්න. කියන්නේ parents තියෙන ලක්ෂණ ටිකම child ලටත් තියෙනවා. ඒ පල්ලෙහා ඉන්න class වලටත් තියෙනවා. අපි ආපහු එයාගේ ලක්ෂණ ටික මෙතන දාන එකේ තේරුමක් නැහැනේ. අපේ code එක නිකන් දිග වෙන එක විතරයි වෙන්නේ. ඉතින් මේ inherit කියන concept එක පාවිච්චි කරලා අපිට හැකියාවක් තියෙනවා අපේ code එකේ complex ගතිය අඩු කර ගන්න. එහෙම නැත්නම් code එක reduce කර ගන්න. Right. ඉතින් ඔන්න ඔක තමයි inheritors කියන concept එකේ තියෙන වාසිය වෙන්නේ. හරි. දැන් අපි ඉන්හෙරිටන්ස් කියන එක කතා කරලා ඉවරයි. දැන් ඔයා දන්නවා ඉන්හෙරිටන්ස් කියන්නේ මොකක්ද කියලා සහ ඉන්හෙරිටන්ස් කියන concept එක C++ program එකට apply කරන්නේ කොහොමද කියලා. හරි. Very good. ඔයා දැන් OP concept වලින් පාගයකටත් වඩා ඉගෙනගෙන ඉවරයි. ඉතින් ඊළඟ වීඩියෝ එකේ අපි කතා කරමු polymorphism කියන්නේ මොකක්ද කියලා.